ම් අංක අට එක කොටස ආයෝ ඕයෝ අදාපි ඉගෙනගන්න යන්නේ ආයෝ ඕයෝ ව්‍යාකරණය ගැන. ආයෝ ඕයෝ ක්‍රියාපදයක් හෝ විශේෂණපදයක් අගට එකතු කරලා යම් තත්වයක් විස්තර කරද්දි නැත්නම් තත්වයක් පිළිබඳ ප්‍රශ්න කරද්දි භාවිතා කරනවා. මීට කලින් පාඩමේ ඉගෙනගත්ත ඒයෝ ඒයෝවාගේ අවිධිමත් අවස්ථාවකදී අහංඉන්න පුද්ගලයාව සාමාන්‍යවිදිහට ආචාරශීලිත්වය රකින ගමන් ආමන්ත්‍රණය කරන්න භාවිතා කරනවා. කොරියානුභාෂාවේ ක්‍රියාපද සහ විශේෂණ පදවල මූලිකස්වරූපය දා අක්ෂරයෙන් අවසන් වෙනවා. අපි කතා කරද්දි මේ පද එහෙම්ම මූලි ස්වරූපයෙන් භාවිතා කරන්නෙන් නැත්තුව මූලිකස්වරූපේ අගතියෙන දා ඉවත් කරලා ද ස්වරූපය වෙනස් කරලා තමයි ප්‍රකාශ කරන්නේ. අපි අද ඉගනගන්න ආයෝඕයෝ ව්‍යාකරණයත් මේ වගේ පදයක මූලික ස්වරූපය වෙනස් කරන ක්‍රමාතර එක මූලික ව්‍යාකරන වර්ගයක්. ක්‍රියාපදයක හෝ විශේෂණපදයක මූලික ස්වරූපයේ දා අක්ෂරයට ඉදිරියෙන් එන අක්ෂරයේ ස්වරය ආ නැත්නම් ඕ වෙනවනම් අපි ඒ වගේ වචන අගට ආයෝ එකතු කරනවා ආ සහ ඕ නොවෙන වෙනස්වරයක් තියෙනකොට ක්‍රියාපදය හෝ විශේෂණපදයාගට ඕයෝ එකතු කරනවා ඒත් හදාවලින් අවසන් වෙන ක්‍රියාපද සහ විශේෂණපද විතරක් හාට ආයෝ එකතු කරලා හාආයෝ කියල කියන්න නැතුව කෙලින්ම හයෝ කියලා වෙනස් කරනවා ආයෝ ඕයෝ එකතු කරද්දි වාය මතකතියාගන්න ඕන දෙයක් තමයි මූලිකසරූපයේදී ලියන දා අක්ෂරය අයින් කරලා ඊට ඉදිරියෙන් තියෙන ස්වරය සැලකිල්ලටාරන් ඒස්වරයට තමයි ආෝඕයෝ එකතු කරන්න ඕනෙ. එහෙනම් අපි දැන් උදාහරණයක් අරං ආෝෝයෝ යොදල වාක්්‍යහදන්නේ කොහොමද කියලා බලමුොපල් ාෝ මශිදා කියන ක්‍රියාපදයෙන් අයින් කළහම ඉදිරියන්තියෙන්නේ ඊස්වරය නේද. මේ ඊස්වරයට ඕයෝ සම්බන්ධ කරහම මාශී ෝයෝ කියලා කියවන්න නැහැ. ඊ සහ ඕයෝ එකතු කරලා මාශ්‍යෝයෝ කියලා කියවන්න ඕනෙ. Choො는 지금 점ෂම මොගෝයෝ. මොක්තා කියන ක්‍රියාපදයෙන් තා ඉවත් කළහම ඉදිරරිියෙන්තියෙන්න්නේ ඕ නිසා ඕයෝ එකතු කරලා මෝගෝයෝ කියලා කියවන්න ඕන.tuන් පාය පොදාක්‍රියාපදෙන් දා ඉවත් කරලා ආයෝ සම්බන්ධ කරනවා. පො ආයෝ කියල කියන්නේ නැතුව හඩවල් දෙකම එකට එකතු කරලා පායෝ කියලා කියවනවා. අ්චිමේ උන්දුංහෝ උඳුම් හදා කියල කියන්නේ ව්‍යායාම කරනවට. මේ ක්‍රියාපදය හදා ක්‍රියාපදයක් නිසා කෙලිම්ම හදා වෙනුවට හෙෝ කියල මාරු කරනවා. එහෙනම් ඔයාල දැන් මෙතෙක් වෙනකං ඉගෙනගත්ත මේ ආයෝ ඕයෝ ව්‍යාකරණය යොදාගෙන වාක්‍ය හදලා පුරුදු වෙන්න පාඩම් අංකර අට වැනි කොටස ඒ අපි දැන් නිගෙන ගන්න සූදානම් වෙන්නේ ඒ කියන වි්‍යාකරණය ගැන. ඒ ව්‍යාකරණය අපි යම් චලනයක් ක්‍රියාවක් නැත්නම් තත්වයක් සිදුවන වේලාව හෝ කාලය පෙන්වලා දෙන්න භාවිතා කරනවා. ඒ ව්‍යාකරණය මූලික වශයෙන් වෙලාව නැත්නම් කාලය පවසන නාම පද අගට එකතු කරලා පාවිතා කරනවා. මෙතනදී වෙලාව සහ කාලය කියනකොට මිනිත්තු පැයගණන් වගේම දවස් මාස අවුරුදු හා සම්බන්ධ නාම්පදාගට එකතු කරලා භාවිධ කරන්න පුළුවන් එහෙනම් අපි දැන් උදාහරණයකට සවන්දීලා බලමුද ්‍යොච්ෂයේ චොම්ෂෙමර්ල් බොකෝයෝ යොල්දෂයේ මෝගෝයෝ වෙලාවට පිටිපස්සෙන් ඒකතු කරලා තියෙනවා පේනවනේද. හොඳයි එහෙනං අපි තව එක උදාහරණයක් අරම්බලමු ජ උඳන් හෝ චෝ්‍යයෝගේ උන්දුන් හෙයෝ. ඉහද සවන්දුන්න උදාහරණේ ඔන්ජේ කියන නාම්පදය පිටිපස්සෙන් ඒකතු කල්ලා නැහැ කියල පේනවනේද. ඔන්ජේ නාම පදය වගේ කාලයහඟවන නාම් පද වනත් ඒ අගට එකතු කරන්න බැරි අවස්ථා තියෙනවා. ඔන්ජේ සිිගම් ඕනල් ඔජේ නයිල් වගේ කාලයහඟ වන නාම්පදාගට ඒ යොදන්න බැරි නිසා ඒ ව්‍යාකරණය භාවිතා කරනකොට මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ එහෙනම් ඔයාලත් දැන් ඒ ව්‍යාකරණය භාවිතා කල්ලා වාක්‍ය හදල පුරුදු වෙන්න පාඩම්වංක නමය පළවෙනි කොටස හාකෝ මේ පාඩමෙන් අපි ඉගෙනගන්නේ හාකූ ව්‍යකරණය ගැන හාගෝ ප්‍රධාන වශයෙන් නාම්පද දෙකක් හෝ ඊට වැඩිගණනක් පෙළගස්වල සම්බන්ධ කරද්දි භාවිතා කරනවා මේ ව්‍යාකරණය සිංහල භාෂාවේ සහ කියන සම්බන්ධී කරන්න නිපාතයේ භාවිතයක් එක්ක සමානයි ඒවගේම යම් ක්‍රියාවක් කෙනෙක් සමඟ එකට කරනවා කියද්දිත් හාගෝ භාවිතා කරන්න පුළුවන් හාගෝ ප්‍රධාන වශයෙන් කතාකරන භාෂාවවිදි තමා භාවිතා කරන්නේ ලියන භාෂාවේදී මීට සමානව වාා ව්‍යාකරණය යොදා ගන්නවා එහෙනම් අපි උදාහරණවලට සවන්දීල බලමුද සිිගම් මෝහෝ අච්මල් මොකොයෝ පංහකෝ කයිරල් මොකොයෝ උදාහරණයෙන් පෙන්වලදීලා තියෙන විදිහට උදේකෑමට පංසහ කයිල් කනව කියල කියන්න හාගෝ යොදාගෙන තියෙනවා එහෙනම් යම් ක්‍රියාවක් එකට කරනවා කියන අර්ථයෙන් හාගෝ පාවිතා කරන්නේෙ කොහොමද කියලා බලමුද චිගම් හුන්ජා සරායෝ අනියෝ පුමු්්‍යීම් හාකෝ කච්චි සරයෝ මේ අවස්ථාවේදී පිළිතුරදෙන පුද්ගලයා දෙමවපියන්න එකට ජීවත්වෙනවා කියන අර්ථෙන් හාගෝ යොදාගෙන තියෙනවා හරි එහනම් ඔයාලත් දැන් හාගූ ඉගෙනගත්ත නිසා හාගෝ ව්‍යාකරණය භාවිතා කරලා වා්‍ය දල පුරදුවෙන්න පාඩම් අංක නමය දෙක කොටස. ඒ. අපිමීට කලින් අටවැනි පාඩමෙන් ඉගනගත්තා ඒ ව්‍යාකරණය ගැන මතකයිනේද. කාලයහඟවන් නාම් පදයක් එක්ක එකතු කරලා යම් ක්‍රියාවක් තත්ත්වයක් සිදුවෙන කාලයහඟවන්න යොදාගන්නව කියලා කිව්වා. ඒ ව්‍යාකරණයට තටම විධ භාවිතයන් තියෙනවා අදාපි ඉගෙනගන්නේ යන්නේ ස්ථානයන් හඳුන්වන නාම පදාගට ඒ යොදන හැටි ඒ ව්‍යාකරණය යම් පුද්ගලෙක් ඉන්න ස්ථානයක් නැත්නම් යම් වස්තුවක් තියනක් තැනක් දැක්වීමට යොදාගන්නවා යම් ස්ථානයක පුද්ගලේක් ඉන්නවද නැද්ද යම් වස්තුවක් තියෙනවද නැද්ද කියල කියද්දි ඒ වි්‍යාකරණය යොදනවා ස්ථානනාමය අගට ඒ එකතු කරලා ඉත්තා ඔප්තා සල්දා වගේ ක්‍රියාපද එක්ක එකට ප්‍රකාශ කරනවා. එහෙනම් මේ ඒ ව්‍යාකරණය වා කියියක එදෙන්නන්නේෙ කොහොමද කියලා උදාහරණයට සවන්දෙන ගමන් ඉගෙන ගනිමු. රහන්සි는 සිිකසාර සෝයෝ Cheචෙක්සං වීයේ ඉෝෝ. Choො සෝරෑ සරයෝ උදාහරණවලට සවන්දුන්න නිසා ඒ ව්‍යාකරණය වා කියියක යෙදෙන්නේෙ කොහොමද කියලා හොඳින් අවබෝධුනානේද හැබැයි පාඩම තවම ඉවරණන් නැහැ ඒ ව්‍යාකරණයට තව එක භාවිතයක් තියෙනවා එහෙනම් අපි ඒකක් ඉගෙනගම්මුද ඒ ව්‍යාකරණය ස්ථානනාමෙක් එකතු කරලා යම් ක්‍රියාවක් කරන දිශාව පවසද්දිත් භාවිතා කරනවා. දිශාවක් තක්වන්න භාවිතා කරන නිසා මූලික වශයෙන් කදා ඔදා වගේ ක්‍රියාපදෙක්ක එකට යොදාගන්නවා. අපි එහෙනම් උදාහරණ කිහිපේකට සවන්දීලා දිශාව පවසන ඒ ව්‍යාකරණය යොදාගන්නේ කොහොමද කියලා පලමු. චොන දැ ශිජගේ කයෝ. චිංකෝග හන්ගෝගේ පිසක්කෙක්්ින ඔන්ජෑ කොයන්ගේ තොරගයෝ මේ උදාහරණ තුනෙන්ම යම් ස්ථානයකට යන දිශාව ගැනේද කතා කරන්නේ සිිජං හංගුක් කොහං කියන ස්ථානවලට යනවා කියලා දක්වන්න ඒ ව්‍යාකරණය මේ විදිහට යොදාගන්න පුළුවන් එහෙනම් ඔයාලත් ඒ ව්‍යාකරණය භාවිතා කරලා විවිධ වාක්‍ය හදලා පුරුදු වෙන්න